ම වර්තමාන මිනිීමරු කාලකන්නේ පාහර ආණ්ඩුවට එමනැත්ත මේ අතිසාරය හැදිලලා බඩයන ආණ්ඩුවට මුලින්ම රනිල් පොල් මුද්ද ගැහුව. හැබැයි පොල් මුද්ෙ ැදිිහරියට මේ බෙනකොට වට ඉන්න හාල්පාරොත් දිිවේන් දන් ඇඟිල්ල දක්වාම දාලා ඔොහොමඇර මේ බඩයනක නවත්වන්න උසාකරනවා. හැබැයි මේ කාලකලි පාලලයට එහෙම බඩෑම වලක්වන්නට බැහැයි කියනක දවසින් දවස මිනිසුූ අත්දැකීමෙන් අවබෝධ කර ගැනමින් ඉන්නවා. ද හරි ුත් ආන්ඩුව ේකතු එඒමන තම් පැත්තමාරු කර අපි නිරන්තරයම කියනවගේ මේරටේ පාලිමේන්ටීන දෙශේශෂ පහෙන් බහතරයක් දෙන්න උන් ආදරේ උුන් උුන් හිතන් උන් ගෙදර ගැන ුන් බඩ ගැනුගේ බැන්කු එක ුන්ට එක් ගැන ොටන්ම මේේගේ කාලකන්න හහාල් පරුවක් අපි මේරට ගොඩනගන්න කොහොමද කියනක බර පතල ප්‍රශ්නය ය හරරි පාලිමේන්. ඇැල න ල් වික්‍රමසි ක හෙල්ල නි ර ගೋට ැිනෙට්ක ඳගත්තර පසේ ද ස් රට ඇල් ෙන ොර ෝ ද නවා කිය ද ද ගත රට ගැන හි ත ල. ඉති හ සේ ර ත් හරිින් කියල කිය න්නෙ ොරුවට ෑග හැපු මන්ගේ බ ගෝස්ත්‍ර ිය බඩකර හතුරෙක් ත් ශයම ල් හරි තර සමාමන න්තියනවා. කද හරි ත් කාලයක් රග හප ය එකෙක්. වங்கග කපना करපු haarरी, इतिහා से पराම करரேपाවාदी. පර්තමාන ආණ්ුවට තුනෙන් දෙකේ බලය ලබා ගන්න පුුවන්ගේපසරයක් හදුවේ සජිත් ප්‍රේම දාසේ එදා එක්සත් ජාතික පක්ෂය දෙකට කඩුනෙන් නැත්තං කිසි සේදම මහින්ද රාජ පක්ෂට පාර්ලිමින්න්ටේ මෙච්චර බෞදතරයක් ලැබෙන්නෙ නන්නෑ ඒ කඋප කපාලි ඩේ සම්බන්ධීරණය එකර වෙන කවුරුත්නමත් සජිත් ප්‍රේම දාසගේ අඹුව සජිත් ප්‍රේම දසගේ අබුව මේ වැඩේ කරයි කියනක පහුගගේ කාලය තුළ විවිධ ලේඛකයෝ වගේම පුවත් පත්වාර්තා කරලා තිබුණ විශේෂයම එදා එක්සත් ජාතික පක්ෂය දෙකට කලන වැඩේදී තමන්ගේ ගෙදරට හැදවගෙන උුසම සසාකච්චාරන්න වැඩේ සම්පූර්ණයම කෝඩිනේට කරලා තිබුණේ සසාජීද යාම්බුව සසාධි්‍ය අඹුව කියල කියන්නේ කෙලින්ම දේශපාලනයට දධරුණ විද්‍යයට ඇගිලි හන කාල කන්න්නිච්චරිතයක් විශේෂම මේ වෙන කොට අපි දැකපු කාරණයක් තමයි සජිත් නැති වෙලාට සදග්‍ය පුටුව හිදගෙන උපදස්සන මත්තමට ඒ අම් අන්ඩිපත්තු ලයින්වා කොටිම ප්‍රේම දසකට හිටපු. ආර්යාවටහ සමා ආර්යවත්තමයි සජිත් පේම දසටඉන්නේ. ඒ දවසේ සජි පේම් දසට හිතවත් එක්තර පුද්ගල කමුතුම කතා ාවක්කිවවා. ඔහු කියමත් සදාසම සදිි්ගේ ගෑන්ට කෙලපු හරිින් අද සජිත්තත් කෙලියයි කියලා මිටවනි ඇත්ත වශය සිද්ධ වනේ කවරරි කියවන් සදිද්්‍ය ගෑනනි එක්ක හරිට සම්බන්ධය තිබෙනෑ කියලා ඒක බරපතල විහිළවා. මොකද සරින් ප්‍රෑන්ද එදා. මේ සදෙක් ගැම්ඹූ අරගෙනගේ හෝටල්වලට ඇැනේ තන්ගේ පාලිමේන්තු දියල තුම නිල් නිවසට පාලිමේන්තු නිල් නිවසට කවුරහ යනොට එතන තියන පොිස් පොේ නමටන් වෙනවා ඒවිදිියට ඒ හරි සම ගැඇතුලට ගියසා පිට වෙච්ච නම ලකනවල මේ. හ පේමදසගේ අම්බුවගේ නම තියෙනවා. එදාඒ ස්තරේ අපට දුන්න මේනවරුුවත්න මේ සිර සිරිකොතේ හිට පුකෙනෙක් සිරකොතේ හරින් ප්‍රසිද්ධ වලා හිටියේ කුපු ලයි කියලා කෝමත හරින් පහුගේ කාලේ තුර දිගින් දිකටම කුපොකුපාඩි පහර පාදඩ වැඩක්කර ඒය දවස මධ්‍ය හමුව එකක වෙලා හරිින් ප්‍රාන්දු ප්‍රසිද්ධියක කියන අමතුමකතාවක් මිනිිය යිතිහාසය කිසිම දවසක දේශපාලනය හම්බ කරේ නැහයිලු තමන්ගේ එදාඇත පිරිසිදලු මේ තෝරණ මේ ව හිනාාවෙන්න්න සිද්ධෙන්න්න මුක න්නෙ මේ අද මුක ම . මොකද හරි කොහොමද දේශපාලනය කරේ කියලා මීට ඔෞදු තුුණ හතරකට පෙර පස්තර පෙරලෝ ොට දග ගන්න පුළුව. මිනිස්සූ පහුගේෙක් කාල ප්‍රසිද්ධිය මාධ්‍යයට විල්ල කියල තිබුණ හරින්ගගේ තාත් පොලියට සල්ලි නවිදිය. හරින්ගේ තරග පොලියට සල්ලි දීලා ඒ පොිය ගෙවා ගන්න ැරුණම හරිින් තමන් දේශ ාල ල ප චි කරලා. පහුගේ ආන්ඩය ඔහු හිට පැතිවරේ ඒනිසා බලයෙන් ද තමගේ දේපාන බලය පවිච්ච කරලා නතන් තමඟ ට හිටපු ආරක්ෂුක පවිච්ච කර එමනිසු ලින් පහරන ඇවිල්ල. ඒ මනිසුන් වාහන දේපලත්පත් කර ගත්ත විදි ඒ කාලෙ පත්ත වල සඳහන් වෙලා තිබුණ. එනිසා හරිින් කියලා කියන්නේත් දේශපානය ගනිකා ෘත්ක ඒදුවගෙන තමගේ ඩගෝස්ත්‍රය මනුවෙන් වැඩ කරගන්නගේගේ පුදගලි. ිත්තුොනි සාමානේ රල්ලට යන්න එ බල්ලෝ. ඔබ දන්නවා සාමානයෙන් බල්ලන්ට හිතක ඇදුනට පස්සේ බැල්ලියෝ පස්සේලවවා. එනිසා සාමාන්‍ය මේ බල්ල බැල්ියෝ කරන වැඩේ මිනිස්සු කරන්න ග්‍යාට පස්ස සිද්ුව වනදේතමයි. අද වෙනකොට අපේ සමාජය මූුණ දීරතියෙෙන්. මේන කොටත්දන්නවා බේනකොට අපේරත්ට තමයි ලෝකෙ දෙෙව නිතරනට උද්දධම නහතියන්නේ මේ වන කොට බහෙත් පත්තක් නැතුව කන්න බොන්න දෙයක් නැතුව රටේ මිනිස් අනාතවෙල හාමතේ මැරනව. හැබයිඒ පාලිමේන්තුඉ එකකුටවත් ඒ වගේ සාගතයක් න උන් සියල ද සුක්ඛිත මුති ජීවිත ගතරනවා ඔබ දකින්නට ඇති මේ දවසල පාලිමේන්වේ කතාාවන්නේ වෙන කිසිම දෙයක් නේ අර පහුගේ දවත්වල ඉල්ලගෙන කාපු මන්ත්‍රීවරුන්ට දපල්ලට වන්දි දෙන්නේ කොහොමද කියන කාරණ මේක පට විහිලවා මොක. ඒ මේ කොටත් ැන කෙ න ට ප්‍රසිදිය පාල මේ බ න්ත්‍ර රුට වන්ද ෙනවට ම රද හැ ර පොන්සෙල හෙලුව ක එලිවා වන ොටත් ගොවිියට සහම වන්ද දීල අසරන ච හතර දන මට අවු හතර ද දන්න බ න්දි නොගැබමේ කාලක ආඩු වන කොට අප හොරකන් කරපු දේබල්. යගනෙ ැති මුතුලන්ට න්දිිග වන්න කාලකහන්න ආදුව ලස්තුන වි රක්නම ඒකට විපක්ෂයත් ආබඩයනවා. මේක තමයි ජාතාත්ක මේක තමයි කනගාටු දායකම තත්ේ. එනිසාම ත්‍රෝණ හරිල්ල සල්ලන් කරන්නේ ගේ පෞද්ගලික දේබල්ලෙක්ැනේ පේ ජීවිතෙක් අනිත්තක තමයි හරි පහු් දවම් පෙන්නන්නට උත්සාර තමන් සුපිරදු චරතියක් කියලා. දක්කින්න ඇති පभाුගේ කා ොට ගැල ජවද කපුතාට විරුද්ධව සමලින්ගේ කිය පचाරයක් ගැනිචච එකට ොරු ීඩුව එක खදර න්කගේ දාලා තිබ ඒ එක කර වෙන කවර ත්ේ හරරින හරි ඒස ති හිටපු जीව ක මාත්තුගේ ගෙද්දවා එක පව්ගගේ කාලෙ ුන් අවසානයේද මේක යන් සම් පොලිස් කොතර කියලා ශප කරගත්ත මි්‍රनी හරිග සම්බන්ධයෙන් හරි පිටපු බිින්දේ කවස්ථාවකදී අंड අඩ හිටපු ප්‍රේම දස නාජිපචුවරගේ අඹබුවට පතාතර එනත්තං ඒ කතා කරලා කිවබේ තමන් සමියයා ගෙදරෙන් න්නේන එකන බදුල්ලඉන බිඳතු තමයි වේ ෙදරෙන් එනෑ දරුව තාත්තාගෙන හනවා අනේ කොහොම හරි පුළුවන් කමක් තියෙනවන දර්ගුව බලන්න අන්න එන්න කියල් අන්න ඒබෙලාබේ. ඔය සජිත් පේමදාසගේ අම්ඹුවත් සම්බන්ධින්. ඒ දසගේ අඹුව එකන් හිටපු ජනාධිපතුවරගේ අම්බුව ප්‍රසිද්ධිය කියලා තිබා ඔය ගෑනනි කිසි කමට නැ ගෑනියෙක් ඔය ගෑන් නිසා පවල් ගනක් කඩල් තියෙනවා කොටිම්බ මට නෙේ ඒ ගෑනී සජිත්තවත් කොන්ට්‍රෝල් නැ කියන කාරණෙ. නි ඔය සජගේ අගුවතමයි මේ පවුගේ දසව ඩෑන ගමගේ පාලිමේන්තු ගැනලක් පිස්සු කෙලේ මේ වෙනකොට මේ පාලිමේන්ේ සිදුවන බහතර දේවල්ලට නැත මේ බහතරයක් විනාස් වලට මේ විපක්ෂේන්න කාලකනිත් වගේ කිුතුවෙනවා ොකට උන්ගේ නොසලිකිල්ලසා උන් උන්ගේ බඩ ගස්තර ගන හිතල ගත්තු පටු තීරනිසා තමයි මේ විනාසේ මේ සමාජය තත්වමින් තියන මිතෝනි අපි මේ මොතේ අප තේරුම් ගතයුතු වැදගන්න කාරනය තමයි හරිල්ලව ිස්නස් කාරට. තරෙගහල පාලමයෙන් තැරියට පස්සේ මීත වඩා දෙයක් අපට බලාපොරොත්තුවන්නට බෑ අනිත්තානය ඔබ දකින්නට ඇති මයිදව මයිදින පෙළපාලිය දබසේ. විම හරින්සා සරත් පොන්සක කොහොමද කෙළගත්ත කියන කාරණ. ඒවෙලාේ සජිත් ප්‍රමදාසට අහුම වශයෙන් තමන්ගේ පක්ෂේ ඉන්න මේ මන්ත්‍ර වෘතුතිකවත් කොන්ට්‍රරල්රගන්න ැරි බවෝපපුන. එඇනි සාමතුවණ මේ නිශ්ෂත මොටවත් මේ හාල් පාරු කාලකන්නේ පාහරයන්ගේ කාලකන්නේ දේශපාලනය තේරුන් නොගත්තොත් විනාශවෙෙන් ඔබත්මත්. ෙම ත හත රට ගන් ගො ගන්න කියෙ පත් කරගෙන යන මේ පොදු න් ුවන තම මේ පක්ෂ ගනක කැ හැලිය ිහිල ක් මෙන් කියනවා විජේ දස රජ පක්ස ළලු රටමදන්නවා ඩිල් කාරය කියලා ොටම ඇබන් ගඩ්ඩක හිටපු ල කන්න ම හරක සම්පූර්ණම ආරක්ෂ කරේ මන කවර ත්නම ය විජේ දස රජ පක්ස වගේම මේ රටේමහ තරයක් දෙන ආදරය කරන. විශේයම න කොටත් හිරත් කන රංජට රමණයක හිරයට අදාන අවශ්‍ය කරනෑ. චෝදන පතයේ හදලා විශේෂම පබේදදාලා ශ්‍රේෂ්ठ අධි කරන ඉදිරයේ අධි කරනට පසකර යි කියල නඩු පැවරේ වෙන කවරු ත්මේ විජේ දස රජ පක්ස. එක මුලු රට මදන්න පවග කාල ජ ද ස රජ පක් හෙ . ඒරයමි කිව හ තමයි හිදරාජ පක්සලත්තඩුන්කට ැනීම සම්පූර්ණයම නැවැත්වේ කියන කාරණි. එනිසා මිත්වෝර්ණි හෙමනං මේ වගේ පල් හරු තක්කඩි මදාබියක්ක අලුතිෙන් හදන කැිනෙටක මේ රට ගොඩගන්න කොමද කියනක අපි අපේ හරද ශාත්‍යයෙන් ඇස යුතුවෙනවා. එනිසා දවසිදවස මේ විනාස් වෙන රට ගොඩගන්න පුළුවන් ඔබටත්මටත් මොකද තාමත් නාමික වශයෙන් හරි විදාායික්වස්්ාදයක අදි කරන බලය තියනෙ අපිට. නිසා මේලෝක දියුණ වෙ තියන හැම රටක්ම දියුණ වෙලා තියෙ මිනිසු තමන්ග බාලය පිබඳ පැහදිලි අවබෝධකෙන් කටයුතු කිරීම නිසා අපි පුද්ගලය පත්සනේ ත්‍රතිපත්මේ ප ්‍රතිපත්ේ කරුණු මත පදනා භේක්ෂ දේශපාලිකට ජීමම අවශ්‍යය කියනක දැන් අපි අදදකීමෙන් අවබෝධ කරගෙන තියනවා. මේමනකොට අපින්න තාපිට හේතුවෙල ඒනිසා දැන්වත් මොලේ කල්පන කරලා මොලින් තයුතු තිේන්ද ඇගේ ොගෙන කටයුතුගේීමම අ්‍යවශ්‍ය වෙලා තියෙනවා හරි ලා හෙට ට පැන මග . ෝස්ත්‍රිමමින් දේශපාල න පාරයන්ට දේශපාලන කුණුකූඩ උරම කර දීලා ේරටේට සබෑලෙස ආදරය කරන මනිස්සුන්ගේ ලේ කඳුළු දහඩිය හඳුරන සමාජ දේශපාලන කන්ඩෑමක් සමඟ අප පෙරටය ටනි අරන්ට ජයග්‍රනක් නොති බට සීපත් කරමින් වා ඔබෙන් සමුගන් ඔබ සමට ජයර.